මේ වගේ හොඳ විකට්ස් වල අපි ලංකාවෙත් අපිට නිතරම හම්බ වෙනවා නම් අපිට මේක අර මෙතනට ඇවිල්ලා බෝලර්ස්ලා සර්ප්‍රයිස් වෙන්නේ නැහැ. Majestica, Lanka Tiles, Fine Living, Redefined. අතන මම හිතන්නේ කණ්ඩායමක් විදියට බෝලිං පැත්ත ගැන සතුටු වෙන්න අමාරුයි. මොකද මම හිතන්නේ ඇත්තටම තනතිල්ල බලද්දී ඊටමත් හොඳ තනතිල්ලක් ඉතින් අපි වැඩිපුර එක තැනකට බෝල් කරන් හිටිය එක අඩුයි අපි කණ්ඩායමක් විදිහට. ඉතින් ඒ හින්දා මේ විකට්ස් වල මේ පොඩි මිස්ටේක් එකකටත් ලකුණු 4-6 ගහනවා. ඉතින් මම හිතන්නේ පේෂන්ස් තියාගෙන පොඩ්ඩක් තව පොඩ්ඩක් බෝල් කරන්න මීට වඩා අඩු ගානකට අපිට තියාගන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. ඔව් ඇත්තටම විකට් එක ට්‍රස් කරලා අපිට සෙල්ලම් කරන්න පුළුවන් හින්දා අපිට තිබ්බේ හොඳ මොමෙන්ටම් එකක් ආවොත් ඊට පස්සේ ඒ ෆේසස් ටික කඩාගෙන ගහන්න හරි විදියට. ඉතින් මම හිතනවා ඇත්තටම ලකුණු 100කින් විතර අපි පරාජයටපත් වුණේ. ඉතින් තව විකට්ස් පොඩ්ඩක් මැද ටිකේ තිබ්බනම් අපිට තව ලං කරන්න හරි ජයග්‍රහණය කරන්න හරි තිබ්බා කියලා මම විශ්වාස කරනවා. ඔය අතරම මේ කුසල් මෙන්ඩිසුයි විශේෂයෙන් දසුන් ශාන ගැන කියන්න ඕනේ. යාගේ ෆෝම් එක නැවත අපු එක ගැන කණ්ඩායමක් විතර අපි ගොඩක් හැපි වෙනවා ඒක ගැන. සහ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසරංග ක්‍රීඩා කරපු විදිය ඇත්තරම මේ අපේ ටීම් එකේ බැටින් යුනිට් එකටත් ඒක ඇත්තරම හොඳ කොන්ෆිඩන්ස් එකක් ටීම් එකක් විදියට. ඉතින් මේ වගේ ලකුණු හඹා යද්දී අපිට සෙටල් වෙන්න මැද ටයිම් එක නෑ. ඉතින් මම හිතන්නේ අපිට හැම වෙලාවෙම පොසිටිව් සෙල්ලම් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ඒ වගේ ඉනිංස් තුනක් අපිට ටීම් එකක් විතර ගහන්න පුළුවන් වුණ එකත් ඇත්තරම ලොකු දෙයක්. ඔව් ඇත්තරම ඒක ලොකු ඉම්පැක්ට් එකක් වුණා අපිට. මොකද අපි දැක්ක ලංකාවේ අපි සෙල්ලම් කරද්දී ගොඩක් ටර්නින් විකට් වල අපි ගැහුවේ. ඉතින් ඒවල ලකුණු අපි ගොඩක් හඹා යන්න අපිට තිබ්බෙත් නැහැ. අපි මුලින් ගහද්දිත් වැඩි ලකුණු ලබා ගත්තෙත් නැහැ. ඉතින් මේ වගේ හොඳ විකට්ස් වල අපි ලංකාවෙත් අපිට නිතරම හම්බ වෙනවා නම් අපිට මේක අර මෙතනට ඇවිල්ලා බෝලර්ස්ලා සර්ප්‍රයිස් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේ වගේ තනතිරු අපිට ලංකාවෙත් ඉදිරි කාලේ හම්බෙයි කියලා. Beautiful outside and inside. Black Knight, make your mark.